ඔබතුමාට ක්‍රීඩා මාත්‍යලයෙන් එළවෙන ප්‍රධාන චෝදනාව වුණේ ලියුම් ලියලා මේක තහනම් කරවා ගත්තා කියන එක. එතකොට දැන් මේ ලියුම් ක්‍රිකට් ආයතනයට පුළුවන් ද සමාජගත කරන්න? එතකොට මිනිස්සු දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා ඔබතුමන්ලා කියන එක එහෙන් අහනවා. ක්‍රීඩා මාත්‍යවරයා කියන එක එහෙන් අහනවා. ICC එක ඇතුලේ මොනවද වෙන්නේ කියන එක පිළිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. ඉතින් ඔබට පුළුවන් ද මේ ලිපි සමාජගත කරන්න? ඊළඟ කාරණේ තමයි ඒ එක ලිපියක මම දැක්කා සඳහන් කරලා තියෙනවා අතුරු කමිටුවේ නිලධාරීන් දෙදෙනෙක් පිළිබඳව ක්‍රීඩා මාත්‍යවරයා පත් කරපු ඒ දෙදෙනා දේශපාලනයට සම්බන්ධයි කියලා. එතකොට දැන් අපි මේ දවස්වල ලංකාවේ වැඩිපුරම කතා වෙනවා ජේෂා පිළිබඳව. ඔහු ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ පුතා. එතකොට ඔහු කොහොමද ඉන්දිය ක්‍රිකට් ආයතනයේ ලේකම් ධුරය දරන්නේ කියන එක පිළිබඳව ඔබතුමාගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඔව් මේ වෙන්නේ අපිට ප්‍රශ්නයක් නෑ. ඕනම දේශපාලඥයින් ඡන්දෙන් එනවා නම් මේක දැන් අපිට දැන් ඔක්කොම දේශපාලඥයෝ ඇවිල්ලා තියෙන රටේ මිනිස්සුගේ ඡන්දෙ ඉන්නේ. අපි ඇවිල්ලා තියෙන්නේ අපේ මෙම්බර්ස්ලාගේ ඡන්දෙ. ජේෂා ඇවිල්ලා තියෙන්නේ උතන්ට ඉන්දියානු ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්දෙ. දැන් මේ මෙතන ඉන්න දේශපාලඥයෝ ඇවිල්ලා තියෙන්නේ පිටිපස්ස දොරෙන්නේ. ඕකයි වෙනස. දේශපාලඥයන් සම්බන්ධ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ මේක පිටිපස්ස දොරෙන් ඉන්න බෑ. ඕන එක්කෙනෙකුට ඩෙමොක්‍රටිකලි ඡන්දෙ ඉල්ලලා ඉන්න පුළුවන්. රයිට්. ඕක තමයි වෙනස උතන. තව ප්‍රශ්නයක්. දැන් ඔබතුමා ගත කරන්නේ ඔබතුමාගේ තුන්වෙනි දුර කාලයේ. දැන් 2.4 වල සඳහන් වෙනවා ICC මේකේ දැන් ඒ ප්‍රධානම කාරණේ තමයි එතන සඳහන් වෙන්නේ අර ඡන්දයෙන් පත් වෙන්න ඕනි කියලා. මේක තුල ඒකාධිකාරයක් ගොඩනැගීම එහෙම නැත්නම් යම්කිසි බලපෑම් එල්ලවීම වළක්වන්න තීරීම් කමිටුවකට වෙන්න පුළුවන් ක්‍රීඩකින් තෝරා ගැනීමද මේ වගේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ අපි දකිනවා ඇමරිකාව වගේ රටවල් වලත් මේ දුර කාලයන් සීමා කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම විශ්‍රාම වයසක් සීමා කිරීමක් කරලා තියෙනවා. එතකොට ඔබතුමා පුද්ගලිකව හිතන්නේ නැද්ද මේ වගේ වෙනසක් සිදු විය යුතුයි කියලා? ඒ වගේම ඊළඟ කාරණේ තමයි දැන් ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව බොහෝ දෙනෙක් කතා වෙනවා. ඒ වගේම හිටපු ක්‍රීඩකිනුත් බොහෝ දෙනෙක් කතා වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා යම්කිසි සාකච්ඡාවකට එන්නට මේ ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව එහෙම දෙයක් කළ යුතුයි කියන එක පිළිබඳව ඔබතුමාට හිතෙන්නේ නැද්ද? අනිවාර්යෙන්. මම හිතනවා ඒක. මම මෙතන ඇවිල්ලා මම මෙතන ජීවිත කාලෙම ඉඳ ඇවිල්ලා නැහැ. රයිට්. මට මගේ සමාජිකයෝ මාව මෙතනට මම පළවෙනි සැරේ මම කන්ටෙස්ට් කරලා ආවා. ඊළඟ සැරේ නිතරගෙන් ආවා. තුන්වෙනි සැරේත් මම නිතරගෙන් ආවේ. රයිට්. ඉතින් මගේ සමාජික මට මෙතන ඉන්න කියනවා. හැබැයි මම එකක් කියන්න මම මෙතන ඉහැට මම ඉන්නේ නැහැ. මෙතන අපි ඔයගොල්ලන් කියනවා වගේ මේක වෙන මේ තව කට්ටියට මේ දෙන්න ඕන. රයිට්. ඉතින් ඒකින්ද ඒක සමාජික තීරණය කරයි. මෙතන ඉන්න දේශපාලඥයන්ට තීරණය කරන්න බෑ ඒක. දැන් දේශපාලඥයන්ට ඡන්ද දෙන්නේ මිනිස්සුනේ. ඒක වෙනස් කරන්න බෑනේ කාටවත්. රයිට්. ඒක කාට දේශපාලනයට මේක බර වෙන්න බෑ. සබවිතමා දැන් අපි මෙතන කතා වෙච්ච කරුණුත් එක්ක පැහැදිලිවම පේන දෙයක් තමයි සංනිවේදනයේ යම් ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ හරියට කරුණු සමාජගත වෙලා නැහැ කියන එක. එතකොට ඒක තමයි මම ඔබතුමන් කියන කලින් ඉල්ලීමක් කළේ ඔබතුමන් ලැබපු ලිපි පුළුවන් ද මාධ්‍යයට මුදාහරින්න කියන කාරණේ ඔබතුමා මට ඒකට පිළිතුරු දෙන්න. මේකයි අපි ඒක මාධ්‍යයට මට මුදාහරින්න බෑ. ඒක අපම ICC එකට යවපු ලියුම්. හැබැයි ඒක මාධ්‍යයේ තියෙනවාද? නමුත් අමාත්‍යවරයා ඉදිරිපත් කරනවා. නෑ අමාත්‍යවරයාටත් මම දන්නේ කොහොමද ආවේ කියලා. එදා මම දැක්ක කවුද කෙනෙක් කියනවා පකිස්තාන් ක්‍රිකට් බෝඩ් එකේ චෙයාර් ප්‍රෙසිඩන්ට් ඒව කිව්වා කියලා. මම ඒක ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඇහුවා ICC මීටින් එකේදී. එයා කිව්වා එයා එහෙම කරේ නැහැ කියලා. එයා කිව්වා එයා පිළිගත්තත් මට එතන ඊට එයත් අහන්න දෙද නැහැ. මේක ඒකෝලගේ ළඟ තිබ්බ එක්කෙනෙක් තමයි ඒවල තියෙන කවුරුහරි. ඉතින් ඒක මට මේක ලියුම දෙන්න පිටට දාන්න බෑ. මම මේක ICC එකට කොන්ෆිඩෙන්ෂල්ලි ලියපු ලියුමක්. අපි ඒක එළියට ඇවිල්ලා තියෙනවනේ දැන්. රයිට්. ඉතින් ඒකින්ද ඒක බලන්න පුළුවන්නේ දැන්. අදින කාරණේ විගණන වර්තාව ඉදිරිපත් කරන්න පුළුවන් ද සුවා? ඒක පුළුවන්. ඒක අපි ඔයගොල්ලන්ට මේක පබ්ලික් ડોකියුමන්ට් එක. ඒක පබ්ලික් ડોකියුමන්ට් එක. මං හිතුවා ඔයගොල්ලන් අපිට දැන්ුණත් ඔයගොල්ලන් ඔක්කොටම එක එක දෙන්න පුළුවන්. දැන් සබවිතමා දැන් සාමාන්‍ය මහ ජනතාවට මේ විගණන වර්තාවන් ඕන් කියවන්නේ නැහැ. ඕන් බලන්නේ මේ මැච් දිනනවාද? මහ ජනතාව ගැන නම් මම බාහිර ඒකෝලන් ගැන නෙමෙයි. පාර්ලිමේන්තුවේ එක්කෙනෙක්වත් මේක කියවලත් නැහැ. ඒකනේ නැත්තම් මේක කියවනා කියවනා
පාර්ලිමේන්තුවේ කට්ටියට පේනවනේ මේක අනිවාර්යයෙන්ම මේක මේ මොකද්ද කියන්නේ වංචාව කියලා. හරි. නමුත් දැන් මේ රටේ ක්‍රිකට් ආගමක් බවට වෙලා තියෙන මහ ජනතාවගෙන එතකොට මහ ජනතාව තමයි ඔබතුමාලා පිළිතුරු දෙන්න ඕනේ. එතකොට මේ යම් යම් සම්නිවේදනයන් වල සිද්ධ වෙච්ච ගැටලු නිසා මහ ජනතාව ලොකු කලකිරීමක ඉන්නවා. පළවෙනි කාරණය තමයි එකක් ඔබතුමා මේක පුද්ගලික සමාගමක් කියලා කියපක ඒක නීත්‍යානුකූලව නිවැරදි. නමුත් මම හිතනවා ඒක වඩා පැහැදිලි කරනවා නම් හොඳයි කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් උනේ ඒකට කොහොමද ෆන්ඩ්ස් එන්නේ සහ ඒකට අමාත්‍යංශයේ සමග තියෙන බැඳීම පිළිබඳව මම හිතනවා ඔබතුමා වඩා හොඳ පැහැදිලි කිරීමක් දෙනවා හොඳයි කියලා. මට ඉලාදි දෙන්න. ඒ වගේම තමයි අපි දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කණ්ඩායමක් නම් කිරීමේදී සාමාන්‍ය අපි දක්නවා ඉන්දියාවේ කණ්ඩායමක් නම් කරපුවාම තීරීම් කමිටුව ඇවිල්ලා ප්‍රෙස් එකක් කියලා ඇයි මේ ක්‍රීඩකයා ගත්තේ ඇයි මේ ක්‍රීඩකයා ගත්තේ නැත්ති කියලා පැහැදිලි කිරීමක් කරනවා. හැබැයි අපි බොහෝ විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසන් මොහොතේ තමයි මේක දකින්නේ. මේ මාධ්‍යකරුවන් හැමෝම එකගිරේ අපි නිරන්තරයෙන්ම අහනවා මාධ්‍යංශෙන් මේක දාන්නේ කවදද කියන එක. එතකොට ඇත්ත සංචිතය එළියට එන්න කලින් බොරු සංචිත ගොඩක් එළියට එනවා. සහ ඒකේ ක්‍රීඩකයන් පිළිබඳව යම් යම් විවාදාත්මක මත තියෙනවා. එතකොට මම හිතනවා ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් විදිහට ඔබතුමන්ලගේ තියෙන දුර්වලතාවයක් ඔබතුමන්ලගේ තියෙන අඩුපාඩු කියන එක. ඊළඟට ඊළඟ කාරණේ තමයි ක්‍රීඩා සමාජ 26ක් තියෙනවා. මේක සම්බන්ධයෙන් තමයි ලොකු කතා බහක් තියෙන්නේ. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් වල පසුබෑමක් තියෙනවා. මේ පසුබෑමට ප්‍රධාන හේතුව අපේ ජාතික තලයේ තරඟකාරීත්වයේ අඩුවීම කියන කාරණේ. මම හිතන්නේ අපි හැමෝම එකඟ වෙන කාරණයක්. එතකොට ඔබතුමන්ලා එකට NSL එක ගෙනත් තියෙනවා. හැබැයි NSL එකේ තරඟ ප්‍රමාණය මම හිතනවා මදි කියලා අපිට මේ තරඟකාරීත්වය ඇති කරන්න. මම උදාහරණයක් කියන්නම්. ඉන්දියාවේ ඔවුන් වේග පන්දු යවන සංචිතයක් නිර්මාණය කරනවා ඔවුන්ට මේ වසර කිහිපයකට කලින්. ඒ සඳහා ක්‍රීඩකින් 50 දෙනෙක් තමයි තෝරගන්නේ. මුළු ඉන්දියාවේ බිලියන 1.4ක් ඉන්න ජනගහනයෙන් ක්‍රීඩකින් 50 දෙනෙක් තමයි තෝරගන්නේ. එතකොට අපේ ක්‍රීඩා සමාජය 26 තුළ වේග පන්දු යවන්නන් 52 දෙනෙක් ඉන්නවාද තරගකාරී මට්ටමේ කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට අපි ගත්තොත් මේ පැවැත්වෙන තරගාවලිය ඇතුලේදී දඟ පන්දු යවන්නන් තමයි 80%කට වැඩි පන්දු ආර ප්‍රමාණයක් යවලා තියෙන්නේ. එතකොට මේ ක්‍රීඩා සමාජය තනතිරු නිර්මාණය කරන්නේ දඟ පන්දු වලට උචිත විදිහට. ඒ නිසා තමයි අපේ දඟ පන්දු යවන්නන්ට ලෝක කුසලානේ වේග පන්දු වලට උචිත තනතිරු වලදී දස්කම් දක්වන්නට බැරි වෙන ප්‍රධාන හේතුවක්. එතකොට ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය වගේ රටවල් වල වේග පන්දු යවන්නට උචිත තනතිරු වල ක්‍රීඩා කරන දඟ පන්දු යවන්නන් මේකේ වැඩිපුර විකට් ගන්න මේක ප්‍රධාන හේතුවක්. එතකොට මෙන්න මේ දේවල් පිළිබඳව දැන් ඔබතුමන්ලාගේ මේ බලපොරයක් තියෙනවා. මෙන්න මේ බලපොරේ සම්බන්ධයෙන් අපි බොහෝ දේවල් කතා බහ කළා. හැබැයි මම කැමතියි දැනගන්න මෙන්න මේ අපේ ඩොමෙස්ටික් ක්‍රිකට් එක උඩට ගේන්න, අපේ ක්‍රිකට් වැටලා තියෙන තැනින් උඩට ගේන්න ඉදිරියට මොනවද ගන්න ක්‍රියාමාර්ග මේ ක්‍රීඩා සමාජ ප්‍රමාණය අඩු කිරීම කඩිනමින් වෙනවද සහ මම කලින් අහපු අර විනිවිදභාවයේ පිළිබඳව ප්‍රශ්නයට පිළිතුරක් දෙනවා නම් කැමතියි. මම කිව්වේ කලින් දැන් කණ්ඩායමක් නම් කිරීමේදී වෙන දේවල් ඒවා. ඔය දුර ප්‍රශ්න 50ක් විතර ඇවිල්ලා මට මතක නෑ ලොකුයි රයිට් මේකයි අපිට ඔය පළවෙනි එක දෙන්න ක්‍රීඩක තීරීම් කමිටුවට ඇවිල්ලා ඉන්දියාව වගේ දෙන්න බැරි එකම ප්‍රශ්නේ අපි මේක යවන්න ඕන මිනිස්ට්‍රියකට රයිට් මිනිස්ට්‍රියකින් යවුවම මිනිස්ට්‍රියක මේක ගියාගෙන ඉඳලා අන්තිම මොහොතේ තමයි මෙතන දෙවන්නේ එතකන් අපිට මිනිස්ට්‍රියකේ ෆයිනල් රෙකමෙන්ඩේෂන් එක එනකන් අපිට මේක මේව කරන්න බෑ රයිට් ඒක තමයි එතන තියෙන අපිට මේ ප්‍රශ්නේ. අපි ඒක ඉස්සරහට මග අරගෙන බලනවා අපි මොකද මිනිස්සෙකේ දැන් අපි යවලා තියෙන හුඟක් ලින්ක් වලට ලින්ක් තාම ඇවිල්ලත් නැහැ. right? ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. මම හිතන්නේ එතන මොකක් හරි මිනිස්සෙකේ තියෙන පටලැවෙන්නක්. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඊළඟ එක කියන්නේ අටක් ගාලා මතක් කරන්නේ. ක්‍රීඩා සමාජ 50 ක්‍රීඩා සමාජ 26ක් තියෙනවා. ක්‍රීඩා සමාජ 26 මේක අපි අපේ දීපේ ක්‍රීඩා සමාජ 14යි 2000 14යි 12යි තිබ්බේ TAN TB. ඊට පස්සේ අපි මෙතන කමිටි එකක් අපොයින්ට් කරා එපකට හිටපු ක්‍රීඩා ඇමතිතුමා අරවින්ද ඩිසිල්වා ප්‍රශාන් මානාම මුරලිදර මුරලිදරෙන් සංගා. ඔය පස් ඒකෝලන් තමයි මේක කිව්වේ මේ අපේ ලංකාවේ ක්‍රිකට් එකේ ක්‍රිකට් ගහනවා හුඟක් වැඩි ඉන්න ඉඳා ක්ලබ් ටික දෙකම එකට දාලා ගහන්න ඕනේ කියලා. අපේ අයිඩියා එක තිබ්බේ එතකොට 14යි අවුරුදු දෙකකදී දෙක දෙක අඩු කරලා 10ට ගේන්න. රයිට්? දැන් මේක 26 වුණා. දැන් 26 නෝ 22 මේ අවුරුදු 22යි. දැන් මේක තව අවුරුදු 5ක් විතර යනවා. මේක අවුරුදු 7කට ඉස්සෙල්ලා කරන්න තිබ්බ එක දැන් තව ඉස්සරහට ගියා. කොවිඩ් එකකින් ඉඳලා තව කාලයක් ගියා. ඉතින් ඒ වගේ ඔබ කියන කතාවේ අපි ඒක දන්නවා. අපි නෙමෙයි මේක ඔක්කොම ලෙජන්ඩ්ස් ලා කිව්වම අපි කවුද?
නමුත් දැන් ඔබතුමන්ලා පාලක මණ්ඩලයේ විදිහට අපි ක්‍රිකට් පසුබෑමක දෙන. ඒතර අපි තව අවුරුදු 5ක් යනකල් මේ තත්ත්වයේ ඉන්නවද? ක්‍රිකට් පසුබෑම දැන් ඔක්කොම කියනවානේ මේ 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 අපි T20 last year ඔය හිතුවද අපි කියලා දිනයි කියලා. ඒෂියා කප් එක අපි කාටද ගැහුවේ? ඉන්දියාවට ගැහුවා, පකිස්තානට ගැහුවා, ඔක්කොටම ගැහුවා. එතන මේ අවුරුද්දේ අපි ෆයිනල් එකට ආවා ඒෂියා කප්. අපි ඇත්තටම වර්ල්ඩ් කප් එකේ වුණේ මේ ප්‍රශ්න දෙකම වුණේ මිනිස්සු ඔක්කොම මේ මැච් බලලා අපි ආදරය කරන ඉන්න අපි මේ ඉන්දියාවට 50ට අවුට් වෙච්ච කින්දන් මේ අපේ ක්‍රිකට් බැහැලා කියන්නේ. එතකොට සවුත් අප්‍රිකා 87ට අවුට් වුණා. රයිට් වර්ල්ඩ් බෙස්ට් අපි අපේ ඉන්ජරිස් ඉන්න තමයි අපිට වර්ල්ඩ් කප් එකේ ප්‍රශ්නේ වුණේ. ඒකේ සෑහෙන්න වග කියන්න ඕන අපේ තිබ්බ ප්ලෑන් එකට අපිට වැඩ කරන්න දුන්නේ මේ මේ ඇමතිතුමා. රයිට් අපි අපේ තිබ්බ ප්ලෑන් එක දුෂ්මන්ත චමිරව දෙවෙනි මැච් එකේ ඉඳලා ගස්සන්න. ඊට පස්සේ අපිට දුෂ්මන්ත චමිරව ගස්සන්න එක්කෙනෙක් ඉන්ජ වෙනකන් ඉන්න උනා. වනිදු වසසංග ඔපරේෂන් එක නොකර මැච් 3ක් 4ක් ගස්සන්න තිබ්බ කඩාගෙන වැටෙන්න හරි කියලා. නෑ හතෝයා 3ක් 4ක් ගැහුවත් ඊට පස්සේ ආයෙත් ඉන්ජ වුණත් අපිට ඒ තත්ත්වෙට තමයි ගෙනිච්චේ. අනිත් රටවලුත් ওই විදිහට තමයි ගෙනිච්චේ. මේක තේරෙන්නේ නෑනේ මේකේ. එතකොට ක්‍රීඩා සමාජ ප්‍රමාණය අඩු කිරීම කොයි කාලයේද? අපිට තිබෙනවා අහන්න ප්‍රශ්න. බොමිඩොයින්නේ මෙයාගේ උත්තර දෙන්න ඉන්න ක්‍රීඩා. ඔව් දැන් ක්‍රීඩා සමාජ ප්‍රමාණයද ඔබතුමා කියන අවුරුදු 5ක් කියලා. එතකොට දැන් මේ තරඟකාරීත්වය ඇති වෙන්න අපි තව අවුරුදු 5ක් බලාගෙන ඉන්නවා. නෑ 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 අපි දැන් NSL එක යනවා ඊට පස්සේ. ඉස්සෙල්ලා NSL එක තිබෙන්නේ නැති ටූර්නමන්ට් එකක්නේ. දැන් මේකෙන් ඔක්කොම සිලෙක්ට් වෙලා මේකෙන් ඊට පස්සේ යනවා টপ ලෙවල් ක්‍රිකට් එකට. ඒක දැන් පටන් ගන්න තියෙන්නේ. මම නම් එකක් නෙවෙයි නෑ ඔබ කිව්වට අපේ ක්‍රිකට් එකේ කලාවැටීමක් දිනක අපි මේ අපි කඩාවැටීම කියලා ඔයාලා පෙන්නන්නේ මේ 50ට අවුට් වෙච්ච දෙක විතරයි. දිනපුවා ගැන මොනවද මට කියන්නේ? අපි දිනපුව දැන් කප්ස් ගැන මොනවද කියන්නේ ඔයාලා? නෑ ඒක හරියට නමුත් ඔව් අපි දැන් ඇත්තටම හුඟක් මේවා කළා මේ 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 සුමානේ තමයි අපි හුඟක් වැඩ ටිකක් ඩිෂන්ස් ටික ගන්න තිබ්බේ. අපි දැන් තව දවස් 3-4කින් ලොකු ඩිෂන්ස් ටිකක් ගන්නවා. එඩිෂන්ස් අපි දැන් කතා කරලා මිනිකින් තියලා ඔක්කොම පෝස්ට් මෝටම් එක තියලා ඉවරයි. එතන ඉඳලා අපි දැන් ඉස්සරහට ක්‍රිකට් එකට තියෙන මේකට සමාජීට පරණ ලෙජන්ඩ්ස්ලටත් එන්න පුළුවන්. මම මේ මම කියන්නේ මම දැනුත් මේවා කරනවා ආරාධනය කරනවා පරණ ඉන්න ලංකාවේ ඉන්න ලොකුම ලෙජන්ඩ් කියන එක නා ඇවිල්ලා ක්‍රිකට් බෝඩ් එක ක්‍රිකට් බෝඩ් එක නෙමෙයි ක්‍රිකට් ටීම් එක බාර ගන්න කියන්නේ මම එයාට අපේ ටීම් අපේ එක්සිකියුටිව් කමිටී එකෙන් ඉන්දියාවේ කියවන පඩි ඉන්දියාවේ කෝච්ට කියවන පඩි හරි දෙන්නම් එයාට ක්‍රිකට් එක බාර ගන්න කියන්නේ ක්‍රිකට් කෝච් හැටියට බාර ගන්න කියන්නේ අපි ආවේ පොයින්ට් කරනවා හෙට ඉඳලා